අයිබෝවන් ඔබ ස්වාතනූපයිනි සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. දෙවිනකුම නඩුවෙන් බැසිලුත් එක්ක 4 දෙනාම නිදොස් කොට නිදහස්. බහර කැරැල්ලෙන් රැඳවියන් 8ක් මරුට ජේලර්ලා දෙන්නෙකුත් එක්ක 71කට තුවාල. බහර කැරැල්ල කුමන්ත්‍රණයක් ආණ්ඩුව කියයි සුළමුල හොයන්න CIDයට පැවරේ. කොළඹත් ගම්පහත් අවදානම තවත් වැඩි වෙද්දී පුත්තලමේ කොරෝනා රෝගීන්ගේ ඉහළ යාමක්. ප්‍රදේශයේ හුදකලා නම් එළියට යන්නත් එපා ඇතුළට එන්නත් එපා. නීතිය තදින්ම ක්‍රියාත්මකයි. 80 දශකයේදී STF එකට පුහුණුව දුන්නා යයි කියන බ්‍රිතාන්‍යයේ ආරක්ෂක සමාගමක් ගැන බ්‍රිතාන්‍යයෙන්ම පරීක්ෂණ. අවුරුදු 71කට පස්සේ දිල්ලිය සීතලෙන් පෙවුලයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. 2015 ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඉසුරුමත් නිවහන වැඩසටහන මගින් ප්‍රතිලාභීන්ට නිවාස ලබා දීමෙන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992කට අධික මුදලක් සාවත්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය මෙම නඩුව පවරා තිබුණා. ඒ අනුව අනෙකුත් විත්තිකරුවන් වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්තිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහතුරුන්ද නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කළේ. මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 2015 වසරේ අප්‍රේල් 22 වෙනිදා අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ විරෝධතා දැක්වීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කළා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේ පසුගිය 23 වෙනිදායි. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඊට පසු දින අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හේයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි. එය සලකා බැලූ මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු විත්තිකරුවන් 3 දෙනා අදාළ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අද නියෝග කළා. අධිකරණ භූමියෙන් පිටතට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. නොකරපු වැරද්දකට චෝදනාවක් ඉදිරිපත් වුණාම මං සැලෙන්නේ නැතුව බිය වෙන්නේ නැතුව කටයුතු කරා. ඒක මට ප්‍රතිඵල ලැබුණා. මගේ නීතිඥ මහතුරුන්ටත් විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන. මගේ පවුලේ අයටත් ඒ වගේම මගේ හිතවත් අයටත් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. අද අධිකරණයේ තීරණය කළා තියෙනවා අපි රාජ්‍ය නිලධාරීන් විදිහට දිවිනැගුම පනතට අනුව තමයි මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම අද සන්තෝෂ වෙන දවසක්. අපි සෑහෙන දුෂ්කරතාවයකටපත් වුණා. මාස 2ක කාලයක් අපිව බන්ධනාගාරගත කළා. අපේ රැකියාවන් නැති වුණා. නමුත් අද අධිකරණය ඒ නිවැරදි තත්වය තීරණය කළා තියෙනවා. මේ නඩු දේශසහගතව පවරපු නඩු බවට අපට පැහැදිලි සනාත වුණා. අපි නීත්‍යානුකූලව සත්භාවයෙන් නිවැරදි වගකීම් ඉටු කරලා තියෙනවා කියන කාරණාව අපිට ලබා දීලා තිබිච්ච සම්පූර්ණම අනපනත් අපේ චක්‍රලේක අපි රජයේ නිලධාරීන් විදිහට ක්‍රියාත්මක කරගෙන යන සියලුම රාජකාරී කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගෙන ගියාම ඒ ක්‍රියාත්මක කරගෙන යාම අද අධිකරණයේ ඉදිරියේ පිළි අරගෙන තක්සේරු කරලා සහතිකයක් ලබා දුන්නා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ අවස්ථාවේදී උසාවියේ තීරණයේ වැදගත්කම වන්නේ උසාවිය කියනවා කිසිම අඩිතාලමකින් තොර නඩුවක් තමයි උසාවියට ගෙනල්ලා තියෙන්නේ. නඩුවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නඩුව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක තිබෙනවා නම් උත්තර දෙන්න දෙයක් නැහැ. නඩුව පුස්සක්. දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අධිකරණ පද්ධතිය අවභාවිත කිරීමට දරන ලද උත්සාහයක් කියලා. මේ අතර තවත් නඩු දෙකකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදේශගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මොසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී දිවිනකුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2 කෝටි 92 ලක්ෂයක පමණ මුදලක් වැය කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්ද ලෙස පරිහරණය කළේ යයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබුණා. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා ආර්ථිකය සම්බන්ධ කාර්යසාධක බලකායක සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් රාජකාරී කටයුතු වෙනුවෙන් විදේශගත වීමට සිදුවන බවයි. මේ අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී දිවිනකුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38ක් වැය කර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභාව වෙත GI පයිප බඩ මිලදීගෙන බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්ද ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබු නඩුව යටතේ තිබූ විදේශගමන් තහනමද ඉවත් කෙරුණා. මහර බන්ධනාගාරය තුළ රැඳවුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 8 දිනකු ජීවිතක්ෂයට පත් වුණා. 71 දිනකු තුවාල ලබා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් 2 දිනකුද ඒ අතර වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මහර බන්ධනාකාරයේ රැඳවුවන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග රැඳවුවන් පිරිසක් බන්ධනාකාරයෙන් පලා යාමට උත්සාහ දැරීමත් සමගයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගැනුණේ. බන්ධනාකාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනී මහතා සඳහන් කළේ ඒ කැරලක් දක්වා වර්ධනය වීමත් සමග තත්ත්වය පාලනය සඳහා බන්ධනාකාර නිලධාරීන් අවම බලය භාවිත කළ බවයි. එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් දෙල්ල කර ඇති අතර තත්ත්වය වඩාත් උත්සන්න වීම හේතුවෙන් ඒ පාලනය සඳහා පොලිස් විශේෂකාරී බලකායේ කැඳවීමට පියවර ගැනුණා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බන්ධනාකාර රැඳවුවන් ඇතුළත දේපළවලට දැඩි ලෙස හානි සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. රැඳවුවන් බන්ධනාකාර පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය කාර්යාලයට මෙන්ම ගබඩාවට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබෙනවා. ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ගිනි නිවීමේ රථ 6ක්ද යොදවනු ලැබුවා. බන්ධනාකාරීන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක්ද කැඳවා තිබුණා. නොසන්සුන්කාරී තත්ත්වයේ පාලනය සඳහා පොලිස් නිලධාරීන් 400කට වැඩි පිරිසක් මෙන්ම විශේෂ කාර්ය බලකා නිලධාරීන් 200ක්ද යොමු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ සිදුවී සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කටයුතු බාරගන්නා ලෙසට පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා. මහර බන්ධනාගාරයේ ඊයේ දිනේදී ඒ වගේම අද පාන්දර වන තුරු සිදු මෙම සාහසික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පූර්ණ අපරාධමය පරීක්ෂණයක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ මොහොතේ සිට විමර්ශනයක් ආරම්භ කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් මේ සඳහා පත් කිරීමට නියමිතව තිබෙනවා. මහර බන්ධනාකාරය තුළ ඇති වූ ගැටුමේදී 71 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බන්ධනාකාර නිලධාරීන් 2 දෙනෙකුද තුවාල ලබා ඇති අතර රාගම ශික්ෂණ රෝහලේ ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබනවා. එම නිලධාරීන් 2 දෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ. 10 දෙනෙක් පමණ අසාධ්‍ය තත්ත්ව රෝගීන් හැටියට අපි ප්‍රතිකාර කරගෙන යනවා. අනිත් අය සමහර අය සාමාන්‍ය රෝගීන්. ඒ වගේම දැන්ට 15 දෙනෙකුට පමණ ශල්‍යකාර්ය සිදු කරලා තියෙනවා. තින රෝගීන්ගෙන් අපි 46 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නැවතම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සිදු කරා. එයින් 26ක් දැන්ට පොසිටිව්. කෙසේ වෙතත් අද අලුයම වනතෙක් බන්ධනාකාරයේ හටගත් ගින්න පැවති අතර අද දහවල් වන විට ඒ පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාකාර නිලධාරීන් ප්‍රකාශ කළා. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූ අවස්ථාවේ සිට අද උදෑසන වනතෙක්ම බන්ධනාකාර රැඳවුවන්ගේ ඥාතීන් බන්ධනාකාර පරිශ්‍රයේ ඉදිරිපිට රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා. මෙතර මහර බන්ධනාකාරී සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට බස්නාහිර පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද එම ස්ථානයට පැමිණියා. කොරෝනා වෛරස තත්ත්වයත් එක්ක තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. සෑහෙන පිරිසක් මම හිතන්නේ බන්ධනාගාර රෝහල ආශ්‍රිත තිබිච්ච ඖෂධ ගබඩාවෙත් යමම ඖෂධ වර්ග භාවිත කරලා සෑහෙන මත්ගතියකින් හිටපු බව පෙවුනේ. ඒ ආගේ මත්ගතියත් එක්ක තමයි ප්‍රචණ්ඩත්වයේ ගියේ. මෙතනින් එහාට අවශ්‍ය පියවර අපි ගන්නවා. බන්ධනාකාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එහෙත් බන්ධනාකාරයේ තුල තව දුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා. මේ අතර මහර බන්ධනාකාර සිද්ධිය විමර්ශනය කර නිර්දේශය ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසල සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති නීතිඥ යුආර්ත සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාකාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහතුරුන් එම කමිටුවේ සෙසු සමාජිකයන් වනවා. මේ අතර මහර බන්ධනාකාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ මෙය උද්ඝෝෂණ රැල්ලක ප්‍රතිඵලයක් බවයි. බන්ධනාකාර සිද්ධිය රජය අපහසුතාවට පත් කිරීම සඳහා සැලසුම් සහගතව සිදු කර ඇති බවටයි අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කළේ. මේ සම්බන්ධයෙන් තවත් මැති ඇමතුරුන් කිහිප දෙනෙකු අදහස් දක්වුවා. මේ සිදුවීම අහම්බෙන් එක විට පැන නැගුණක් නෙවෙයි. පහුගිය දින කීපයේ පුරාවටම මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර ගණනාවක රැඳීවියන්ගේ නොසන්සුන්තාවයක් මතුවලා තිබුණා. හැබැයි අවසානයේදී සිදු වී තිබෙන දේ තමයි රැඳීවියන් 8 දෙනෙක් ආරක්ෂක අංශ විසින් තරන ලද වෙඩි තැබීම් වලින් ඝාතනය වී තිබෙනවා. තාමත්ම අවාසනාවන්ත සිද්ධියක් මේ මහර බන්ධනාගාරයෙන් වාර්තා වුණා. මේක රැල්ලක් විදියට අපි දැක්කා. මේ බන්ධනාගාර අතරට යනවා. විශේෂයෙන්ම මේ ඊයේ මහර බන්ධනාගාරය ඇතුළතත් පලා යාමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලා යාමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් ඇතුලේ බහුතරයක් ඉන්නේ කුඩු හා මද්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන්. ඒ වගේම අපි එක වැලිකඩදී දැක්කා අච්චු කරපු අය අතර ඝට්ටනයක් ඇති වුණා. මේ මහර බන්ධනාගාරය තුල අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බා. ඒක දැන් වෙනකොට ඒ සියලුම කඩේතු මර්ධනය වෙලා තියෙනවා. දැන් බෝගම්මරත් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. 800ක් ගෙඩාවා හිස් වෙලා තිබ්බා. හිරගෙදර ඒකෙන් 150කට කොරෝනා අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කිව්වට මේ අලුතෙන් පටන් ගත්ත බන්ධනාගාරය නෙමෙයි නුවර තියන්නේ. මේක ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක් තියෙන පරණ බෝගම්බර බන්ධනාගාරය. එතකොට ඉඩකඩ ගැටලු නිසා ඒ අතහැරලා තිබිච්ච බන්ධනාගාරයට තදබදය අවම කර ගැනීම සඳහා ඒ වගේම අලුතෙන් රිමාන්ඩ් බාරයට පත්වෙන අයව සති දෙකක් තුල නිරෝධායනය කරලා බන්ධනාගාර ගත කරන්නත් තමයි මේ බන්ධනාගාරය යොදාගත්තේ. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ වෙන විට අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යොදලා තිබෙනවා කියන කාරණාව. මේ පිළිබඳව අපි කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕනේ. මේ අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා අපි ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා වගේ අපි උදානම් ඒ වගේම රහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා. ඔබතුමිය කියනවා මේ රැල්ල නිර්මාණය වුණා වන්දනාගාර අවසානයේ මහරෙන් තමයි මේක අවසාන වෙන්නේ. එහෙනම් මහරතොල ඉන්න අච්චු කරපු ඒ කණ්ඩායමක දේශපාලනයන් බලපෑමක් තියෙනවද කියන කාරණේ ඔබතුමිය හොයනවායි කියන කාරණේ කියන නිසා විශේෂයෙන් කියන්න ඕන මම කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ දේශපාලන හස්තයක් තියෙනවා කියලා. මම කිව්වා අදිසි හස්තයක් තියෙනවා කියලා. ඒක හොයන්න ඕන කියන එක තමයි කිව්වේ. දැන් මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු එක පටලවගෙන මේ දේශපාලනේ තොප්පියක් දාගෙන තියෙනවා. වැලිකඩ හිලගෙදර සමයන් කියලා හිටපු අපරාධකාරයාගේ ගෝලෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්. ඒකට කියනවා රිවර්ස් කියලා. ඒ පෙත්ත ගැහුවම ගරු කතානායකතුමනි කෙනෙකුගේ ලේ දකින්න ඕන. මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා යම්කිසි මිනිමාරණ තත්වයක් ඇති කරගන්න. මේක බුද්ධිංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ම වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකේ බැකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා. මේක අපි හිතන්නේ නරකයි මේ ඇති වී තිබෙන තදබදයේ විසින් ඇතිවෙච්ච ආතතියක පුපුරා යාමක් කියලා. එහෙම හිතන්න කෙනෙකුට ලේසි. හැබැයි ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනිමරණ තත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා, ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකේ ඇත්ත කතාව. COVID-19 ආසාදිතයන් 178 දෙනෙකු මීට ටික වේලාවකට පෙර හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනේදී රෝගීන් හඳුනා ගැනුණා. ගෙවුණු පැය 24ක කාලය සලකා බලද්දී වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික් බවට පත් වෙලා තියෙන්නේ කොළඹ, ගම්පහ සහ පුත්තලම කියන දිස්ත්‍රික් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ තීන්දුව තීරණ ගැනීමේදී ආරක්ෂක සහ සෞඛ්‍යංශ සෑම මොහොතකම ඒ ප්‍රදේශවල මේ කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතා හොඳ අවධානයකින් ඉතා හොඳ අධ්‍යයනයකින් කටයුතු කරන බවත් සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ තොරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය මේ විදිහට විමසා බලන්න. මෙරටින් ඊයේ දිනේදී COVID-19 ආසාදිතින් 496 දෙනෙකු හඳුනා ගැනුණා. එම රෝගීන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 167 දෙනෙකු හඳුනා ගැනුණා. කොළඹ නගර සභා සීමාව ආශ්‍රිත ප්‍රදේශයෙන් 78 දෙනෙකු, අලුත්කඩේ ප්‍රදේශයෙන් 44 දෙනෙකු, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 14 දෙනෙකු හඳුනාගත්තා. මට්ටක්කුළුවෙන් 6 දෙනෙකු, අවිස්සාවිල්ල, කොළපිටිය සහ කිරුළපන ප්‍රදේශවලින් ආසාදිතින් 4 දෙනා පැකින් හඳුනාගෙන තිබෙනවා. මේ රෝගීන් වාර්තාවීමේදී මේ අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික්කය තමයි මුල්ම ස්ථානයේ ඉන්නේ. එතනිනුත් කොළඹ මහනගර සභා සීමාව තුළින් තමයි තවමත් අපිට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ. ඒ වාර්තාවීමේදී කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂාව ඒ අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීමක් දකිනවා. ඒ වගේම තමයි PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන්ගේ තියෙන වෛරස් ප්‍රමාණය ඒකේ අඩුවීමක් අපි දකිනවා. එයින් පැහැදිලි වන්නේ අලුතින් රෝගීන් සමාජයට එකතු වීමේ යම්කිසි විදිහක පාලනයක් තියෙනවා කියලා. කොළඹ නගර සභා සීමාව තුළ දැන්ට වාර්තා වෙන රෝගීන්ගේ මේ වැඩිවීමේ ප්‍රවණතාවය අපිට පාලනය කර ගන්න පුළුවන් වෙයි කියන අපේ දැඩි විශ්වාසය තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊ දිනේ වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 56ක්. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වත්තල ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 17ක්. කැලණියෙන් 10 දෙනෙකු, හුණුපිටිය ප්‍රදේශයෙන් 9 දෙනෙකු, මීගමුවෙන් 6 දෙනෙකුද හඳුනා ගැනුණා. ඊයේ දිනේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 53 දෙනෙකු වාර්තා වුණා. දංකොටුව ප්‍රදේශයෙන් 45 දෙනෙකු වාර්තා වී තිබෙනවා. දංකොටුව මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවක සේවකින් 148 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර මෙම ආසාදිතින් 45 දෙනා හඳුනා ගැනුණේ එම පරීක්ෂණවලදී. ඒ අනුව අද පස්වරුව වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්මල සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිත කොරෝනා පොකුර 20,120 දක්වා ඉහළ ගියා. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 23,662ක්. 5,986 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 17,560 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අද දිනේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 558ක්. COVID-19 ආසාදිත මරණ 7ක් වාර්තාවීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගියා. පහුගිය පැය 48 72 වගේ ඇතුළත රෝගීන් වාර්තා වෙච්ච ස්වභාවය ඊටාම සමීපව අධීක්ෂණය කිරීමෙන් පස්සේ තමයි මේ විවෘත කිරීම සිද්ධ කරලා තියෙන්නේ. මොකද අපිට හැමදාම මේ විදිහට වහගෙන ඉන්න බෑ. මොකද අපි දැක්කා මේ ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබිච්ච ප්‍රතිචාර, ඒ අයගේ තිබිච්ච උද්ඝෝෂණ මේ සේරමත් එක්ක වහගෙන ඉන්නවයි කියන එක ප්‍රායෝගිකව කොච්චර අමාරු දෙයක්ද කියලා. ඒ නිසා අපිට විවෘත කරන්න පුළුවන් අවධානම අවම වෙන ආසන්නම අවස්ථාවේදී අපි ප්‍රදේශ විවෘත කරන්න ඕන. ඒකේ දෙකක් නෑ. වහලා තියෙන වෙලාවට වඩා මේ මොහොතේ ජනතාවගේ වගකීම වැඩි ඒ විවෘත කරන ප්‍රදේශවල. ඒ විවෘත කලයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ප්‍රදේශවල අවදානම 100%ක් බැහැර වෙලා කියලා. තාමත් හැඟවිච්ච රෝගීන් ඉන්න පුළුවන්. ඒ අය හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඔබ මේ මොහොතේදී වගකීම් සහගතව හැසිරුණොත් තමයි මේ රෝග ව්‍යාප්තිය පාලනය කරලා හුදකලා භවෙන් තොරව නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යන්න වෙන්නේ. පොළොන්නරුව කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 22 දෙනෙකු සුවේලපා පිටව ගියා. මේ අතර වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පූන්තෝට්ටම්, පම්පමඩු හා පිරියකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් 2555 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියා. මේ වෙලාවේ හිතින් කඩාගෙන වැටුනොත් අපි ගතින් දුර්වල වෙන්නත් පුළුවන්. අනේ නිසා හොඳින් කල්පනා කරලා බලලා මේ කොරෝනාව මැදින් අපි නිවැරදිව ගමන් කරමු. දිවයිනේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති ආරක්ෂා කිරීම දැඩිව සොයා බලන බව පොලිසිය පවසනවා. හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් ඇතුළු වීම හෝ පිටවීම තහනම් කර තිබෙනවා. මෝදර, බ්ලූමැන්ඩල්, කොටහින, ග්‍රෑන්ඩ් පාස්, ආදුරුප්පු වීදිය, වේල වීදිය, කිසිල්වත්ත, මාලිගාවත්ත, දෙමටුගොඩ හා මරදාන පොලිස් වසම්වල හුදෙකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. කොම්පංචවීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාමනිලධාරී වසම හා බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසමද තවදුරටත් හුදෙකලා කර තැබීමටයි තීරණය කර ඇත්තේ. ගම්පා දිස්ත්‍රික්කයේ වත්තල පෑලියකුඩ සහ කැලණිය ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සන්ද සෙවන නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල සහ විජයපුර ග්‍රාමීණධාරී වසමද හුදකලා ප්‍රදේශ බවට පත් වුණා. මේ අතර පිටකොටුව මැනින් වෙළඳපොළ සහ හතරවන හා පස්වන හරස් වීදිවල වෙළඳාම් කටයුතු නැවත දැනුම් දෙන තුරු ආරම්භ කිරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද දින උදෑසන 5 සිට ප්‍රදේශ කීපයක හුදකලා කිරීම ඉවත් කරනු ලැබුවා. පිටකොටුව, පෙරළබඩ සහ මට්ටක්කුලිය පොලිස් වසම ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ, ඒ වගේම මීගමුව සහ රාගම පොලිස් වසම ආශ්‍රිතව ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කිරීම සීමාවන් ඉවත් කළා. වැල්ලම්පිටිය ප්‍රදේශයේ වගේම මට්ටක්කුලිය ප්‍රදේශයේ තවත් යම් සීමා වෙච්ච ස්ථාන කීපයක් තවදුරටත් හුදකලා කිරීම සිදු කර තිබෙනවා. ඒ වගේම පිටකොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි අනිත් සියලුම කටයුතු ප්‍රවාහන කටයුතු ඇතුළුව සිදුවීමට අවස්ථාව තිබෙනවා. නමුත් පිටකොටුවේ මැනින් වෙළඳපොළ සහ හතරවෙනි සහ පස්වෙනි හරස් වීදිවල තොග වෙළඳාම් කටයුතු සිදු කිරීමට අවසර ලැබෙන්නේ නැහැ නැවත දැනුම් දෙනතුරු. දිවිනේ බොහෝ පාසල්වල තුන්වන වාරය සඳහා අධ්‍යයන කටයුතු මේ විට සාර්ථක ලෙසින් සිදුවමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතෙක් වසා තිබූ සියලු පාසල් අද විවෘත කෙරුණා. මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් එම පාසල් විෂ බීජ හරුණිට ලක් කර නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි කටයුතු කෙරුණේ. දින 5ක් වසා දමා තිබූ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයද අද විවෘත කෙරුණා. කොරෝනා ආසාදිත පුද්ගලයෙකු එම කාර්යාලයේ සේවය කිරීම නිසයි වසා දැමීම සිදු කෙරුණේ. කාර්යාලයේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 81 දෙනාම PCR පරීක්ෂණයෙන් COVID-19 ආසාදිත වී නොමැති බව වාර්තා වුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පුද්ගලයන් 200 දෙනෙකු ඉලක්ක කරගෙනමින් සිදු කළ අහඹු PCR පරීක්ෂණ මාලාවකින් ආසාදිතින් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. දඹුල්ල කොට්ටාශයේ පාසල් 46ක් හා තලහිරියාගම පාසල ලබන මාස 7 වනදා තෙක් වසාත් වීමට කටයුතු කර තිබෙනවා. කණංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහාවිද්‍යාලය අද සිට සතියක කාලයක් වසාත් වීමට තීරණය කෙරුණා. කණංකේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතින් 7 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. අක්කරේ ඉපත්තුව පොලිස් බල ප්‍රදේශයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. අක්කරේ ඉපත්තුව ප්‍රදේශයෙන් රෝගීන් 58 දෙනෙකු හා කල්මුනේ ප්‍රදේශයෙන් රෝගීන් 86 දෙනෙකු වාර්තා වුණා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයටද සුදර්ශනී ප්‍රනාන්දුපුලේ මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති ගොට්ටාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද පස්වරුවේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකායට පුහුණුව ලබා දුන් බ්‍රිතාන්‍ය ආරක්ෂක සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. යුදාපරාධ චෝදනා එල්ල කරමිනුයි මෙම පරීක්ෂණ සිදු කරමින් තිබෙන්නේ. KMS නමැති බ්‍රිතාන්‍ය පෞද්ගලික ආරක්ෂක සමාගම 1980 දශකයේදී විශේෂ කාර්ය බලකාය සඳහා පුහුණුව ලබා දීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව විදේශ මාධ්‍ය සඳහන් කර සිටිනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට බ්‍රිතාන්‍ය පරීක්ෂණ කණ්ඩායම් චෝදනා එල්ල කළා. මෙට්‍රොපොලිටන් පොලිසිය මකින් KMS සමාගම් පිළිබඳව මෙවැනි පරීක්ෂණයක් පැවැත්වෙන්නේ පළමු වරටයි. මහා බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ රහස් ලේඛන මාලාවක් මකින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලක්ෂ 2කට වැඩි දෙමළ ඩයස්පෝරාව මෙම තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශේෂ බලපෑමක් කර ඇති බවටද හෙළිව තිබෙනවා. KMS නමැති පෞද්ගලික ආරක්ෂක සමාගම ආරම්භ කර ඇත්තේ ඩේවිඩ් වෝකර් නමැති රහස් ඔත්තු සේවා නිලධාරියෙකු වන අතර එය මේ වන විට ක්‍රියාත්මක තත්ත්වේ නැහැ. කෙසේ වෙතත් 78 හැවිරිදි ඩේවිඩ් වෝකර් වෙනත් සමාගමකට සම්බන්ධව අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනවා. ගිනිකොන දිග බෙන්ගාලබොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පෑ 24 තුළ පීඩන අවපාතයක් බවට පත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු වලින් ඉවත්ව සිටින ලෙසටද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. නැගෙනහිර ගැඹුරු මුහුදේ සහ උතුරු මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 90 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එම මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. මේ තත්ත්වය ඉදිරි දින කීපෙත් ඒ ගැඹුරු මුහුදු තීරයේ බලාපොරොත්තු වෙනවා. දීවරහා නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා දිවයිනට නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල දීවරහා නාවික කටයුතු වල යෙදෙන්න එපා. මේ පද්ධතිය ක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු තමයි පේන්නේ. බොහෝ විට පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා වෙනකොට දිවයිනට ආසන්නව ගමන් කරන බව පේනවා. මේ தත්ත්වයේ හේතු කොටගෙන දිවයින තුල තියෙන උතුරු මැද නැගෙනහිර ඌව වයඹ වගේ පළාත්වල නිරන්තරයෙන්ම වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගය ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම් අතර තරගය මෙවන විට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ලකුණු 219 ක ඉලක්කයක් හඹා යන දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම මෙවන විට කඩලු 6ක් තැවී ලකුණු 141ක් ලබා සිටිනවා. ලංකා ප්‍රීමියර් ලීග් තරගේ පළමුවෙන් පන්දුට පහර දුන් ස්ටැලියන්ස් ක්‍රීඩකයන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 218ක් රැස් කළා. ස්ටැලියන්ස් ඉන මේ පළමු කඩලු 3 ලකුණු පූර්ව 23ක් ප්‍රතිපීඩි දබා ගැනීමට වයිකින්ග්ස් ක්‍රීඩකයන් සමත් වුණා. Gone. Loud appeal, loud appeal. Pull the wing. Finds the fielder how often. කෙසේ වෙතත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා නොදෙවි ලකුණු 97ක් ලබා ගනිමින් ස්ටැලියන්ස් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී සමිත් පටෙල් කඩුළු 2යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරු පෝල් ස්ටර්ලින්ට ලබාගත හැකි වුණේ ලකුණු 2ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 20කට දැවී ගියා. ස්වාධීන උපායනයේ සවස් 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.